රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තාකරණේ අංක 1 සමිත කලින් සත්‍ය හරියටම කියන සීත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයේ මම උත්පලා සුභාෂිනී ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මැතිවරණ කොමිසමේ තවත් සමාජිකයෙකුට මර තර්ජන කොමිසමේ තිදෙනෙකුට ආයුධ සන්නද්ද පොලිස් ආරක්ෂාව සමාජික චාල්ස් ඉල්ලා අස්වූ බවට තාමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දී නැ කතානායක කියයි රුවන්වැලි සෑයේ නලලතියා වැඳ මහින්ද කියූ කතාව ඕනෑම මැතිවරණයකට අපි ලෑස්ති රූෆ්ටොප් සෝලා ගහන්න හදන සජිත් ලංවිම අධිකරණයට ගෙන යන්න ජනක සූදානමින් ඇමති කියන මානව හිමිකම් කොමිසමේදී බය කළ කතාව අමෝලික බොරු ජනක සහතික වෙයි. දිරපු අත්තිවරම උඩ ඇති රට ගැන අනුර කියන කතාව. ප්‍රථමයේ නවදානීය දේශීය පුවත් වෙත අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම අද සිදු කෙරුණා. ඒ ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නුවර කලාවිය ප්‍රධාන සංගනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ ජයශ්‍රී මහබෝ සමිඳුන් පරිශ්‍රයේදී එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනිකුත් ආගමික පූජකවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායක මහින්ද යාපා අබේවර්ධන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. අපිට ඩොලර් නැති වෙලාවේ විශේෂයෙන්ම රුපියල නැති වෙලාවේ අද අපි යම් කිසි මට්ටමකට අපි ගත්ත සැලැස්ම කෙඟුණේ නිසා අපිට යම් කිසි ආධාර ලැබිලා තියෙනවා. මීට වඩා අපිට ලැබෙන්න තියෙනවා. මේ අපිට ලැබුණේ පෝර නිසා විශේෂයෙන්ම මහකන්නේ සාර්ථක වෙන්න යනවා. අපිට අතිරික්කයක් තියෙන්න යනවා මහකන්නේ. ඒත් අපි මේකෙන් ඈත් වුණොත් ගිය අප්‍රේල් මැයි ජූනි ජූලි වාගේ ආපෝ ඒ තත්ත්වයට එන්නේ. ඉතින් ඒක ඒ තත්ත්වයට ගොත් ඊටත් වඩා අමාරු වෙනවා. අපිට බේත් ගන්න සුමාන තුනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒතයි මෙතන තියෙන මූලික කාරණය. එයා කිව්වේ ආදායම් අඩු කරලා තියෙනවා. තමන්ගේ ජනතාවට මේ ප්‍රශ්නේ විසඳන්න උපරිම බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ? මොකද අපි දෙන මුදල්ලුත් අපේ ජනතාවෙන් බදු අය කරගෙන ගත්තේ මුදල්. දැන් තියෙන ආදායම ඇත්ත වශයෙන්ම තව 75%කින් අවුරුදු 3කින් වැඩි කරන්න තිබෙනවා. මේකයි අපිට තියෙන විශාලම ප්‍රශ්නේ. මේක නෙකෙරුවොත් හෙට ඉඳන් අපිට ආධාර ලැබෙන්නේ නැහැ. ජනවාරි මාසේ 2023 ජනවාරි මාසේ 25 වෙනිදා අපිට ලැබුණ ආදායම රුපියල් බිලියන් 145. වැටු විශ්‍රාම වැටු සමෘද්ධි ඒ සියල්ලම අරගත්තාම ප්‍රාග්ධන වියදම් එතන බිලියන් 143. ඒ විතරක් නෙමෙයි ණය ගෙවීමට තව බිලියන 355ක් ඕනේ. ඉතින් අපේ සම්පූර්ණ වියදම් ජනවාරි මාසේ බිලියන 498යි. අපේ ආදායම 145යි. මේ අමාරු තත්ත්වෙ ඉන්නේ. මේකෙන් අපිට ගොඩ එන්න පුළුවන් කාලය යනකොට හරියට ක්‍රියාත්මක කරනවා. 2022 රාජ්‍ය ආයතනගේ පාඩුව බිලියන 794යි. අපිට මේ අවුරුද්දේ මුදල් නැහැ වගේ වන්න. ඒකයි කිව්වේ තමන්ම තමන්ගේ මිල වැඩි කළා හරි අලාභෙ මකා ගන්න. IMF සංවිධානය අපිට කියන්නේ බදු ආදායම් ගන්න නැත්නම් අනික් රටලුත් බදු ආදායම් දෙන්නේ නැහැ කියලා. එයා පෙන්නුව අපේ රටේ බදු වියදම් වැඩියෙන්ම තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා. ඇත්ත වශයෙන්ම වෙළඳ බදු වලින් තීරු බදුවෙන් ලැබෙන 26.3%. ආදායම් බදු වලින් හම්බෙන්නේ 17.4%. ඉතින් ඒ නිසා IMF සංවිධානය කිව්වා බදු වැඩි කරනකොට ආදායම් බදු වලින් ගන්න වෙනත් බදු වලින් ගත්තොත් දැන්ටම දුප්පත් ජනතාවට අමාරුයි. ඒක ඇත්ත. ඒක ලොක්කොම පිළිගත්. IMF සංවිධානය කිව්වා රුපියල් මාසයකට රුපියල් 43,000ක් ලැබෙන අයට බදු දාන්න කියලා. අපි ඒක කරන්න බෑ 150,000ක් කියලා. අපිට ලක්ෂයකට එන්න තිබුණා. නැත්නම් මම
දේශපාලනය කැරිට අපිත් කැමති නැතෙන්ට යන්නේ රට බේරා ගන්න නම් එතෙන්ට යන්න තියෙන්නේ මම දන්නවා මේක අමාරුකම් ණය වෙලා තියෙනවා වෙනත් වැඩ කටයුතු තියෙනවා අධ්‍යාපනයට ගෙවන්න තියෙනවා මේ වියදමක් දැම්මහම එයා අපිටත් තේරෙන මටත් තේරෙනවා ඒක මැදිදි කට්ටිය ගිහින් ගෙවල් හදන්න එහෙම ණය අරගෙන තියෙනවා දැන් මටත් ගෙයක් හදන්න තියෙනවා මං ආණ්ඩුවෙන් මේ වන්දිල්ලන්න යන්නෙත් නැති මේ අමාරුකම් මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවා විශේෂයෙන්ම අපේ ආදායම ස්ථිර වෙනවා නම් මීට වඩා ශක්තිමත් වෙනවා නම් මම බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ 3 වෙනි කාර්තුවේ සහනයක් හැටියට රජයේ සේවකයන් සියලු දෙනාටම වැඩිපුර දීමනාවක් දෙන්න. අනාගතයේ අපේ ආර්ථිකය දියුණු වෙන අපි පැඩි වැඩි කරන්න ඕනේ. දේශපාලනය කරන එක නෙමෙයි පණිවිඩය කියනවා කියන්නේ අමාරු එක. පන්නලා දාන එක. ඒත් මම හැම වෙලෙම කියන එක කිව්වා. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික එම්.එම්. මොහොමඩ්ටද සිය දුහරේ නිවත්වන ලෙසට ඊයේ රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව පවසන්නේ. මීට පෙරද කොමිසමේ සමාජිකයින් දෙදෙනෙකුට තර්ජන එල්ල වුණා. ඒ දෙදෙනාටද ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයින්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවන පසුබිමක ඊයේ දින තවත් සමාජිකයෙකුට එවැනි මරණ තර්ජනයක් එල්ල වුණා. ඒ තම දුහරෙන් ඉල්ලා අස්වන ලෙස දන්වමින් එම්.එම්. මොහොමඩ් නැමැති කොමිසමේ සමාජිකයෙකුට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එමෙන්ම මීට පෙර දුහරෙන් ඉල්ලා අස්වන ලෙසට මරණ තර්ජන එල්ල වූ එස්.බී. දිවාරත්නටද යලිත් WhatsApp තාක්ෂණය ඔස්සේ මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා. KPP පතිරණ යන අයද මරණ තර්ජන එල්ල වූ කොමිසමේ සමාජිකයෙකු වනවා. එම දෙදිනාට මරණ තර්ජන එල්ල වී තිබුණේ පසුගිය 18 වනදායි. ඊයේ දින එම්.එම්. මොහොමඩ් එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණ තර්ජන එල්ල වූ කොමිසමේ සමාජිකයින් 3 දෙනාට මේවන විට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව පවසන්නේ. දින කිහිපයකට පෙර මැතිවරණ කොමිසමේ සමාජික මහතුරු දෙදෙනෙකුට දුරකථනයෙන් තර්ජන එල්ලවීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා. කොම්පැනි विमर्श දායක සභාවෙන් විමසීමක් සිදු කළා. එහි සභාපති කථානායක මහින්දයාපා අබේවර්ධන සඳහන් කළේ ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටද නිල වශයෙන් දැනුම් දීමක් කර නැති බවයි. මේ අතර PSM චාල්ස් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපිය ජනාධිපතිවරයා බහරගෙන නැති බවටද සමහර පුවත්පත් වාර්තා කර තිබෙනවා. මේ අතර පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී කඩුවෙල මහනගර සභාවේ අයතා මුදල් පරිහරණයක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ස්වාධීන කණ්ඩායමක් කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් කඩුවෙල මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාවලියට නංවන බව සඳහන් කරමින් රුපියල් කෝටි 15ක මුදලක් වෙන් කරවා ගැනීමට මුදල් කමිටුවට නිර්දේශ කර තිබෙනවා. මුදල් ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් නගරාධිපතිවරයා මෙය මුදල් කමිටුවට යොමු කර ඇති බවයි පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශවය පවසන්නේ. මේ අනෙක් අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණයක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටික මේ 16 වෙනිදා මුදල් කමිටුවට දාලා ලක්ෂ 1500ක පාරවල් අනුමත කරගෙන තිබෙනවා. හැබැයි මේක නීතියක් බවට පත් වෙන්නේ පෙබරවාරි පළවෙනිදා තියෙන මහනගර සභාවේදී. හැබැයි මහනගර සභාවේ බලය පොහොට්ටුවට තියෙන නිසා ඒගොල්ලෝ මේක අනුමත කරගන්න උත්සාහ කරනවා. ඒක නිසා පැහැදිලිවම මේක නවත්තන්නට මැතිවරණ කොමිසම තීන්දුව කරන්න ඕනි. නියෝගයක් නිකුත් කළේ නැත්නම් පෙබරවාරි පළවෙනිදා කඩුවෙල මහනගර සභාව විශ්සරහට දසදහසක් ගෙනහිලා අපි උද්ඝෝෂණය කරලා මහනගර සභාව වට කරනවා. විදුලි කප්පාදුවට එරෙහිව විදුලි බල මණ්ඩලය අධිකරණයට ගෙනියන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසනවා.
මානව හිමිකම් කොමිසමේදී බලපෑමක් එල්ල වූ බවට ඇමති කංචන කියන කතාවද අලි බොරුවක් බවයි ජනක රත්නායක පවසන්නේ. උසස් පෙළ විදුලි කප්පාදුව ඇමතිගේ අත්නොමතික ක්‍රියාවක් බව ඔහු අවධාරණය කරනවා. උසස් පෙළ විභාගයේ සඳහා විදුලි කප්පාදුවකින් තොරව කරගෙන යාමට තමයි අපි අපේ උපදෙස් දීලා තියෙන්නේ. මේ උපදෙස් කිසිම දෙයක් තැකීමක් නොකර පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මේ විදුලි වැල මණ්ඩලය පවත්වාගෙන යනු ලබන විදුලි කප්පාදුව නීති විරෝධී. ඒ වගේම මට දැන් මේ තවත් ලිපියක් ලැබුණා විදුලි වැල මණ්ඩලයෙන් එවලා තියෙනවා. ඒක කියන්නේ විදුලි වැල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණයක් ගනු ලැබුවලු තමන්ට අවශ්‍ය ඒ සම්පත් ප්‍රමාණය නැති නිසා විදුලි කප්පාදුව ඉදිරියටම කරගෙන යාමට කියලා තමයි ඒ අධ්‍යක්ෂක මණ්ඩලය මේ අවස්ථාව පිළිබඳ අවබෝධයක් එතුමාට නැතුව ඇති එතුමාගේ අත්නොමතික ක්‍රියාකලාපය නිසා තමයි මේ සත්‍යය ඇති වෙන්නේ අපි විදුලි බල මණ්ඩලයේ නීති ත්‍රීට අනිවාර්යම ගේන එදා මානක කොමිසම විදුලි සාකච්ඡාවේදී ඔබතුමා විදුලි බල මණ්ඩලයේ श्रीलंका महाजन उपयोगिता कमीशन सभा लिखितव फैमिलीकरण सभा महाजन फैमिली मेम वाट्सएप इमेल सह फैक्स अंक वित यमुकर्ण साई महाजन उपयोगिता कमीशन मेतर उपेल विभाग काल सीमा विधुली कपादेन अध्यापन अमति पलकल साख किसी से हतर हमारे का विद्युत के पेन है भाई विद्युत बल मंडलेटाई ये आट मेक खलमना करने कर वैसे निशा ये निशा ये आय करानी हतर हमारे पास से मंदे कई पैक कुतर का पन हतर हमारे पास आप कुमारी हाथ वेन कोट लाइट आवा एक सामान्य अंदर बैठने वेला वेन कोट විදුලිය ආවා මම දන්නේ එක විදිහට මුළු රටේම ක්‍රියාත්මක වෙනවාද කියලා ඒක සම්පූර්ණයෙන්ම විදුලි බල බලශක්ති අමාත්‍යාංශයට අයිති වගකීම 88 89 90 කියන යුගයේ හිටපු ගමන් ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි ගත්තා කවුරුත් මේවා ගැන කතා කළේ නැහැ හුඟක් තැන්වල විදුලි පහන් පත්තු කරන්නේ නැහැ පාන් තැටියක් තමයි ගෙදර පත්තු කළේ එහෙම කරගෙනත් ඒ කාලේ විභාග කරලා අපිව විඳගෙන කරා අපේ තාත්තා තමයි රට අපේ අම්මා තමයි බුදුහාමුදුරුවෝ රට බෙදන්න දෙන්නේ නෑමයි කියලා මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගරේ ධම්මරත්න හිමියන් පවසනවා අලුත් මැතිවරණ සටන් පාටයක් කරලියට ගෙනත් ජාතිවාදයේ අවසන් හදන අය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ලත් අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා අපේ තාත්තා රට අපේ අම්මා බුදුහාමුදුරුවෝ ඒක හින්දා හැම තැනම හැමදාම කිව්ව වගේ සම්බුද්ධ ශාසනය කසාය නම් මේක විතරයි එකම මුට්ටිය මේක විතරයි මේ රට විතරයි එකම මුට්ටිය ඒක දරාගෙන ඉන්න ඒක දෙකට කඩලා ඒක තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් එතක් නැගිටින්න ලෑස්ති ඒකට විරුද්ධව හාමුදුරුවරු මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළොත් ඒකත් දේශපාලනයේ කියනවා නම් කමක් නැහැ තාත්තා රැකගෙන ඉන්න උදෙසායි ඒ සියල්ල කරා මේ වැඩේ ඉන්න සියලුම හාමුදුරුවෝ පොරවගෙන ඉන්නේ බුදු හාමුදුරුවන්ගේ කුඹුර ඒ ඇඳුම ඇඳගත්ත පස්සේ අපිට තියෙන පළවෙනි ප්‍රමාර්ථය බුදු හාමුදුරුවෝ රැකගන්න මේ සම්බුද්ධ ශාසනය තුළ එකම රට ලංකාව ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්ඩ හෝ කැඩෙන්ඩ ඉඩ හරින්ඩ හෝ කවුරු අතයිස්වත්
විරුද්ධයි විරුද්ධයිම තමයි කැමති නෑම තමයි හොඳක් වෙන්නේ නෑම තමයි මේ අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. 13 සම්බන්ධව ඊයේ විශේෂ සාකච්ඡාවක් තුන. මොකක්ද මේ? 13 වන දැන් අවුරුදු 37 30 දිනවලදී. මේක සම්බන්ධ මේ පන්සලේ මහා පොළොව කියයි ඇහුවොත් මටවත් බොවිසිදි. අපිට හිතන්නේ දකුණේ ජනතාව පිළිගන්න ලෑස්ති වෙයි කියලා. ඉතාමත්ම ඕන කමෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අයත් අපේ රටේ 83 උලදී කලුතුලිය මාගේ සිද්ධින් ඇතිවීමට ඉඩ දෙන්න එපා ඒක ඇතිවීමට වාතාවරණයක් ඇති කරන්න එපා ඒකයි මගේ දකුණේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් ගොඩාක් තීන්දු ක්‍රියාත්මක නොකර ජාතිවාදය වෙනුවෙන් එක එක අයගේ සන්තෝෂ කිරීම වෙනුවෙන් දකුණේ ඡන්ද ගැනීම වෙනුවෙන් මේ තීන්දු ක්‍රියාත්මක නොකර හිටියා. හැබැයි රටක් විදියට පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් තියෙනවනම් ඒක ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒක ක්‍රියාත්මක නොකරපු එකයි වැරද්ද. ජාතිවාදයේ වර්ගවාදයේ මත ඡන්ද ගැනීමේ අවශ්‍යතාව මත හංගගෙන හිටපු පනත් සියල්ල මේ වෙලාවේ අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. වික්‍රමසිංහ පෙන්නන මොනර තැන් වලට බොලාලා තාමත් අහු වෙනවා මේ පලාත් සභා කල් දාන්න මේ මැතිවරණ කල් දාන්න කොරන වැඩක් මේ දෙමළ දේශපාලන පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ වලට කියන්නේ යන්න හම්බ වෙන්නේ නැහැ දම්බිම් වලට වික්‍රමසිංහ ඒවට කප් ගහපු මිනිහෙක් ඇදගෙන යන්න ඇදගෙන ගිහිල්ලා මේක හිමීන් සරේ දිය කරලා දාන්න වික්‍රමසිංහ උපංගෙයි හපනේ මේ රාජපක්ෂලගේ අඩේ මේ අඩේ බටේ වැඩි ගිහිල්ලා අඩේ පිටිපස්ස හිට ගන්න මුලට ලැජ්ජ නැද්ද ජනතා නියෝජිතයන් කියන්නේ උන්ට නීතියක් තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් ඒ අනුව කටයුතු කළ යුතුයි. ඉතිහාසයේ මේ ආරම්භ කරන අවස්ථාවේදී විශාල ජනපීඩනයක් ඇති වුණා. විශේෂයෙන් විශාල ජීවිත සංඛ්‍යාවක් ජීවිතක්ෂයටපත් වුණා. රට ගිනි තැබුවා. ඒ ගිනි තැබූ පිරිස් පසු කාලීනව ඒ පිළි අරගෙන ඒ සඳහා ඉදිරිපත් වෙලා තනතුරු තානාන්තර අරගෙන ක්‍රියා කරා. ඒ කියන්නේ මූලික අරමුණ අපි කළා තිබෙන ක්‍රියාවලිය හරියි කියලා අවසානයේ ඔප්පු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා තිබෙන නීතිය ක්‍රියාත්මක කිරීම ස්වභාවික කරුණක්. ධාතුගෙන ව්‍යවස්ථා සංශෝධනයේ අද ව්‍යවස්ථා තියෙනවනේ ඒක තියෙනවා අනිත් එක ධාතුගෙන සංශෝධනයේ අපි හැම පක්ෂයක්ම ඡන්දෙ ඉල්ලුවා එක්සත් ජාතික පක්ෂය ඉල්ලුවා පොදු ජාතික එක්සත් පෙරමුණ ඉල්ලුවා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලුවා පළාත් සභාව සියල්ලම වක්‍රාකාරයෙන් පිළිගන්න තියෙන්නේ ඡන්දෙ ඉල්ලන්නේ ඒක පිළිගන්න නිසානේ ඉතින් මේක ව්‍යවස්ථාවේ තියෙන එක මේ කරන්නේ අලුත් මැතිවරණ සටන් පාඩයක් ජාතිවාදී අවශ්‍යතාවයක තමයි ලේසිම වැඩේ ඕක තමයි ඔය කරන්න සූදානම් වෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වාරවසාන කිරීමට හේතුව අද ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පහදා දුන්නා. ජාතික ජනබලවේගය සංවිධානය කළ බැංකු සහ මූල්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකින්ගේ හමුවක් අද කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද එක්ව සිටියා. අපි දැන් රනිල් වික්‍රමසිංහ කියලා දෙනවා නිදහස සමරන්න මුදල් නැතුව තරමට අපි බංකොලොත් වෙලා කියලා හිතයි අපි නිදහස සමරුවේ නැත්තම් කියලා. හැබැයි රට අමාරුයි කියේ රනිල් තව ඇමතිකනුත් දෙනවා. ආපහු පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කරලා මේ අලුතෙන් මිනිස්සුන්ට සංවාද හදනවා. මට හිතෙන්නේ රනිල් ආපහු පාර්ලිමේන්තුවේ රාජාසන කතාව කිරීමේ ආසාවෙන් පාර්ලිමේන්තුව කල් තියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා. එයි ඔයාලා බලමු මොකද කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පොඩි නිකන් ඉංගියක් ඇවිල්ලා තියෙනවා. ඒ ඉංගිය ජාති අමතල ප්‍රකාශ කරනවා. හරිද? වෙන මොකුත් නැහැ එතන. ඉතින් කට්ටි යෝජනා කරලා තියෙන දහස් දවස් කියමුද කියලා. නෑ නෑ මම අර ලොකු කුටි වාඩිලා කියන්නේ. වගේ මානසික දෙයක් රටක් විපතටපත් වෙලා කවුරුර ණයක් දුන්නා ණය ලැබීම දැක්කද නැද්ද අපිට කන් අර කප් එකක් ගත්තා වගේ වැඩ ඒ රටකට හිතන්න ණයක් ගැනීම කප් එකක් ගත්තා වගේ වැඩක් වෙන්නේ ඒ රට කොච්චර දීනභාවයට පත්වෙච්ච රටක්ද අටවෙනිද පාර්ලිමේන්තුවේ කැඳවලා ඕකයි අර 13 ගැන ප්‍රකාශය කරන්න තමයි හදන්නේ නුගර තමයි පාර්ලිමේන්තුව හරි මොකද්ද මේ පොඩි ලාමක නිකන් විනෝදේ අපේ සිගිති ආතල් කියන එහෙම ණයක මේ රට ගොඩ ගනීද ගොනිද අද අපේ රටේ අත්විවරම දිරලා තියෙන පදනමක් නේ අපි මේ අත්විවරම දිරපු රටක නිලුම් කුරුණු හැදුවට අත්විවරම දිරමු රටක හයිවේ හැදුවට අත්විවරම දිරපු රටක පෝට් සිටි හැදුවට පළක් වෙන්නේ එනිසා අපේ රට නව අත්විවර ශක්තිමත් අත්විවරමක් වුණ අන්නේ අත්විවරම තමයි අපි බාර ගන්න දේශපාලන කාර්යය කඳුළු තිබුණාද මාවතේ රුදුරු හඳාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ
අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේද අහසේ හඳ අල්ලන්න ආස ගමනේ පුංචි ඡන්දයෙන් පසුව පළාත් පාලන ආයතන 341කටම කැපකරු ක්‍රමයක් හදන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් වෙනවා. ඒ විදේශ රටවල් සහ දානපති සහයෙන් යුක්තවයි. පළාත් පාලන ආයතන බද්ධ කරගෙන සූරේ පැනල ලබා දෙනවා කියලත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. ඒ හම්බන්තොට ජන හමුවකදී පළාත් පාලන ආයතන 341කටම මම කැපකරු ක්‍රමයක් ආරම්භ කරනවා. ඒ පළාත් පාලන බල ප්‍රදේශ වලට දානපති කණ්ඩායමක් අපි කැප කරනවා. රට බංකොලොත්, ජනාධිපතිත් බංකොලොත්, අගමැතිත් බංකොලොත්, ආණ්ඩුකාරයත් බංකොලොත්, පළාත් සභාවත් බංකොලොත්. රටේ වැඩක් කරන්න පුළුවන් නම් කළ හැකි එකම ගමන තියෙන්නේ විපක්ෂයේ සමගි ජන බලවේගයටයි කියන එක ඔබලා අමතක කරන්න එපා. හැම පළාත් පාලන ආයතනයක්ම බද්ධ කරගෙන අපි සූර්ය බල ශක්තිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පවුල් 15000ක් ඉන්නවනම් උදාහරණයකට මම කියන්නේ අපි නිගමට කියමු ගෙවල් 15000ක් තියෙනවා කියලා. ඒ තමන්ගේ නිවසේ වහල සූර්ය බල විදුලි චලනයේ සෝලා පවර්වල් අපි යොමු කරනවා. එතකොට තමුන්නාන්සලාට විදුලි බිල වැඩි කරන ගානේ කරන්ට් වදින්නේ නැහැ. අපේ සභාවත් තුල හැම නිවසකම ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ රූෆ්ටොප් සෝලා පැනල්. එතකොට මොකද වෙන්නේ? ඔබට ඔබගේ නිවසේ පාරිභෝජනයට අවශ්‍ය විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒට අමතර විදුලියක් නිපදුනොත් ඒ අමතර විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණලා ඔබට ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔන්න අපේ සභාව කරහා අපි මිනිස්සුන්ට කරන්න බලාපොරොත්තු වෙන සත්‍යවාදී යථාර්ථවාදී ක්‍රියාවලිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් පසුවන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් පළ කරමින් අපි ඔක්කොම සූදානම් නේද? අපි මොකටද කල් දාන්නේ? දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. දංගොවිට කලුකන්ද සමාධි ආශ්‍රමයේ අභිනවීන් ඉදිකල චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ චූලකන්ති පාර්ශ්වයේ මහානායක ගන්තුනේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දංගොවිට කලුකන්ද සමාධි ධර්මාශ්‍රමයේ විහාරාධිපති චූලකන්ති පාර්ශ්වයේ අනුනායක රදවටුනේ අස්සජී හිමිගේ මග පෙන්වීමෙන් මෙය සිදු කෙරුණා. ප්‍රදේශවාසීන් අතර පරිත්‍යාගශීලීන් මේ සඳහා සිය දායකත්වය ලබා දුන්නා. මෙම අවස්ථාවට ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රාදේශීය ලේකම්තුළු පිරිසක් එක්ව සිටියා. මීට සමගාමීව පිරිත් දේශනාවක් සහ උදැසන සංඝ සතු දානමය පින්කමක් ද පැවැත්වුණා. මට මේ වෙලාවේ මතක් වෙනවා අවුරුදු 137ක ඉතිහාසය අමරපුර නිකාය පටන් ගත්ත ඥාන විමල හාමුදුරුව නෙවෙයි ඥාන තිලක හාමුදුරුව. අබලංව තිබූ තොම්පේ උඩමාපිටිගම පිහිටේ දෘශ්‍යාබාධිත වැඩිහිටි නිවාසය වෙනුවට ඉදිකල නව නිවහන ඊයේ විවෘත කෙරුණා. ඒ තොම්පේ ප්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි සහ ඉඩම පරිත්‍යාග කළ ගාමිණී පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදික යම නිසා මෙම ගැටුම ඇති වී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකවිට පුද්ගලින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිරගත කර සිටින අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නේ ඉල්ලා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සිසුන් දිරුම් ප්‍රකාශයකට අත්සන් කිරීම අද සිදු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.